ආවි. එහෙත් ලියලා තිබ්බේ වසන්ත එනවා කියලා නෑ. එහෙත් 22 වෙනිදාට අනුර එනවා සත්‍යමයි. අනුර එනවා සත්‍යමයි. ඒක නවත්තන්න බෑ. ඒක නවත්තන්න බෑ. එකතු වෙන්න ඕනේ සියලුම දෙනා එකතු වෙද්දී තව දුරටත් කොන් වෙන්න ඕනේ නෑ. හැංගෙන්න ඕනේ නෑ. අගොබිල් වල යන්න ඕනේ නෑ. එන්න එකතු වෙමු 22 වෙනිදාට තවත් කෝටියෙන් එකෙක් වෙන්න. කෝටියක් අනුරට, කෝටියක් අනුරට, රට අනුරට බාර දෙද්දි කෝටියක් අනුරට ආරම් දෙන්න එකතු වෙන්න කියන පණිවිඩය ගමට අරන් යමු. පණිවිඩය ගමට අරන් යමු. වේදිකාවේ වැඩම අවදාළ මහමං කඩවල අපේ පීති සහාන්දුරණ වහන්සේගෙනි. ඒ වගේම අපේ ගමේති වසන්ත එහා පැත්තේ ගෙදර වැඩි ඈතක නෙවෙයි වසන් සෝදරයගේ. අපි අධ්‍යාපනය අදහරලා විශ්වවිද්‍යාලට ගිහිල්ලා රැකියාවක් කරලා පෞද්ගලික සුඛවීර සහිත ජීවිතයක් ගත කළ හැකියි. වතන් සහෝදරයා, මේ තමුත්වික මධ්‍ය මහාවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට යන්න සමත් වුණු අය අපිත් එහෙමයි. අපට පෞද්ගලිකව පමණක් තමගේ ජීවිතයේ සුඛ විහරණය පිළිබඳ කල්පනා කරා නම් එම පාරවල් අපිට තිබුණා. අධ්‍යාපන පැත්තෙන් පාරවල් තිබුණා, දේශපාලන පැත්තෙන් පාරවල් තිබුණා ඕන වෙලාව. හැබැයි අපිට යුක්ති සහගත අයිතියක් නැහැ තමන්ගේ පෞද්ගලික පටු උමනාවක් වෙනුවෙන් මේ රට ගලවා ගැනීමේ තිබෙන සත්චේතනාව අත්තරින්නේ. එයි මතක තියාගන්න, ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මත් කුඩුවලට තිත තියෙනවා අනිවාර්යම එක මර්ධනය කරන්න. ඒ වැඩේ අපි කරමු. ඊළඟ මේ ගම්මල කුෂ්කර්මාන්තේ දිනු කරන්න අපේ වැඩ පිළිවෙල හදලා තිබෙන්නේ. කන්න දෙක වෙනුවට ඔයගොල්ලෝ කන්න තුන වගා කරන්න පටන් ගන්න. අපි ඔයගලන් සහතිකයක් දෙන්න. සංචාර කර්මාන්තයට අවශ්‍ය වෙන සහල් ප්‍රමාණයක් ඇර වෙන කිසි හාල්ලට අපිට රටින් ගේන්නේ ඔබ වවන්න. මේගොල්ල කොහොමද? මේගොල්ල කංකුම් පිට රටින් ගේනවා. කංකුම් ලැජ්ජ වෙන්න ඕන මේ නායකයෝ. ලුණු පිට රටින් ගිනව ලුණු. බිත්තර පිට රටින් ගිනව. මුංගේනම කවුපිගේනම උඳුගේනම. මොකද මේ වෙලා තියෙන්නේ? ඒගොල්ල කැමති හදන්න නෙමෙයි ගේන්න. ගේන තරමට කොමිස් එක හොඳයි. ඉන්දියාවෙන් බිත්තරයක් ගේනකොට කොමිස් එක රුපියල් 8යි බිත්තරේට. බිත්තර කෝටියක් ගෙනාපුවම කෝටි 8යි. හොඳනේ ගාන. බිත්තර නේද කුකුල් කර්මාන්තේ දිනු කරන්න ගියොත් ඇමතියට වැඩක් නෑ. බිත්තර ගේන්න ගියොත් ඇමතියට හොඳයි. සීනි ගෙනාවා. කන්දලේ වැහුවා, හිඟුරාන වැහුවා, සීනි ගෙනාවා. බද්ද හෙට මෙහෙට කරා. කෝටි 1500යි. කෝටි 1500යි. සීනි බදු වංචාව. ගේන තරමට ඒගොල්ලන්ට ලාභයි. පොල් තෙල් ගෙනාවා. බදුවන්ටව කෝටි 350යි. ගේන තරමට ලාභයි. ඒගොල්ල කවදාවත් හදන්න නෙමෙයි කල්පනා කරේ ගේන්න. හැබැයි ජාතික ජනබලවේගයේ අපි ලෑස්ති. මේ රටේ හදන්න පුළුවන් හැම දෙයක්ම හදන්න අපි සහාය දෙන ඕගොල්ලෝ වැඩ කරන්න. අපි පෞද්ගලිකව
එද අපි මේ කවුරුත් ඔය ව්‍යාපාර කරන්න වෙන්නේ. අපි එන්නේ මොකටද? ඔගොල්ලෝ ව්‍යාපාර කරන්න. ඔගොල්ලෝ හදන්න පටන් ගන්න. ඔගොල්ලෝ නිෂ්පාදනය කරන්න පටන් ගන්න. ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අපි ඔබට සහය දෙන්නම්. ඔබ වැඩියෙන් වවන්න, වැඩියෙන් හදන්න. මේගොල්ලන්ට ඕන උනේ මොකද්ද? හදන්න නෙවෙයි, වටන්න, මකන්න ඕන උනේ මේ රට. තව ඉතුරු වෙලා තියෙන මොනවද? මේ සැරේ ඒගොල්ලන්ට දුන්නොත් පොස්පේට් නිදිය මුළුමනින්ම විකුණලා ඉවර කරනවා. මේ සැරේ ඒගොල්ලන්ට දුන්නොත් පුල්මුඩේ කංජවැල නිදි කොම්පිටිකාරු ගෙනල්ලා ඉන්නේ විකුණලා ඉවර කරනවා. නතර කරගන්නවා. ආයේ දුන්නොත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණනවා. ආයේ දුන්නොත් ටෙලිකොම් එක විකුණනවා. ආයේ දුන්නොත් කටුනායක ගුවන්තොටුපළ විකුණනවා. දාලා තියෙන්නේ. මේවට එන්නේ මතක තියාගන්න. ඇයි? හදන කොටත් ගහනවා, විකුණන කොටත් ගහනවා. එහෙම නෙවෙයිද? එහෙම නෙවෙයිද? අපිට වඩා ජනතාව හම්බ වෙන ඕගොල්ලන්ට ගිල කතා කරනවා, ඥාතින් හම්බ වෙනවා, හිතවතුන් හම්බ වෙනවා, මල ගෙදරදී හම්බ වෙනවා, මකුල් ගෙදරදී හම්බ වෙනවා. අත්තරනෝද? නැහනේ. හරිද? වැඩේ අතකරන් තියෙන්නේ මේ රටේ ජනතාව. ලංකාවේ පළවෙනි වතාවට තැපැල් ඡන්ද දෙන්නේ කතා විවි. මන් දැක්කර ඡායාරූපයක් තියෙනවා එකක. ඒ ඉස්කෝලට සජිත් බස් එකක් තියෙනවා. ඒ බස් එකේ ගුරුවරු නැගලා පෝස්ට් එකක් දාලා තියෙනවා ඔක්කොම මාලිමාවට කියලා. ඡන්ද දෙන්න යනවා. හරිද? හරිද? දැකදන්නේ ඒක. හරිද? ඈ මේ බස් එකේ ඔක්කොම මාධ්‍යමාවට අර බස් එකේ ගිහිල්ලා අපිට කතර ගන්න. හරිද? ඒ හැම වෙලා තියෙන දේශපාලන වෙනස. හරිද? ඉතින් පරිවර්තන ඇති වෙලා තියෙන්නේ. හරිද?